වෙනද කාටුන් ආරම්භ කරන්න ඉරිදා ලංකාදීපයෙන් මේ පියල් සමර විරගේ ලංකෝනිස්. තැන බලන්න මොකක්ද කියලා පේන බලා සත්‍ය පවසනු ලැබේ. කවුද කෙනෙක් එතට ටීව එක උත් කරපින්නගෙන එන්නේ. මෙදවස්සල නායකයෝ විටින් විට එක එක දේවල් කියනවා. ඉතින් ටීව එකක් උස්සගෙන මේටාවේ. ඇත්ත බොරු කියන්න කවුද කියලා ඔයගෙන්වත් දැනගන්න පුළුවන්ද බලන්න. පේන බලන්නයි යන්නේ ඇත්ත කියන්න කවුද බොරු කියන්න කවුද කියලා දැනගන්න. මේ අද දිවයිනේ චමුත් පද්මශ්‍රීගේ කාට ඔන්න එකක්. ගෝට ඉන්නවා ගෝටට දාණ්ඩ තොණ්ඩුවක් අරන් එනවා එක්කෙනෙක්. ඒ අරන්ගෙන එක්කෙනගේ හැඩහුරුව ඔබ බලන්න කවුද කියලා ඔබට තේරෙනවද? එයාව තල්ලු කරන්නේ කවුද? තල්ලු කරන දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් රාජිත වගේ අනිත් එක්කෙනා පාටලී වගේ. තොණ්ඩුවක් අරන් ආපු එක්කෙනා ඔන්නෝ ඉන්නේ. ඊළඟට අද දිවයින පත්තරේ චමෝත් පද්මශ්‍රීගේ කාටුන් එක මෙන්න. මේ බලන්න ජනාධිපතිතුමා පත්තරේ කියවනවා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් අන්නේ පත්තරයයි කියවන්නේ. ඔහු පත්තරේ කියන අතරතුර ඇතුලේ සාකච්ඡාව කවුද? අනුර සහ දයාසිරි. ඊළඟට අද දේශේ පත්තරේ අසංග ඉදුනිල්ගේ හිදැස. පෝට්ටුව ගේ තියෙනවා. පෝට්ටුව ගේ වටේ කැරකි කැරකි බෙරෙකුත් පිටේ බැඳගෙන ජනාධිපතිතුමා කියාගෙන යනවා. යන්තරෙත් තියෙනවා මන්තරෙත් තියෙනවා. ඒක කියාගෙන බෙරේ පිටේ බැඳගෙන වටේ ඇවිදිල්ලක් ඒ දාලා තියෙනවා. ඇතුළට යයිද ඇතුළට ගනීද? එතකොට අද දේශයේ අසංග ඉදුනිල්ගේ සොරි සර් මෙන්න. වෙල්ගම කියනවා බං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිව්වොත් ජනාධිපතිවරණයට ඉල්ලනවලු. හදිස්සියක් වුණොත් කරූ මහත්තයා මහපු සූට් එකවත් ඉල්ලගන්න බැරිය. කරූගේ සූට් එක වෙල්ගමට හදිසියකද ඉල්ලගන්න පුළුවන්ලු. කෝ කරූ? හැබෑවටම කරූ කෝ? මේ ඉන්නේ දිවයිනේ උදිය විමලසිරිගේ කාටුන් එක. අපේක්ෂකත්වය කියන කිරීටය සජිත් පැනඳගෙන ඉන්න වෙලාවේ කරූ හැඬු කඳුලින් ඉන්න අවස්ථාවේ රනිල් බේසමක් අල්ලන ගමන් කියනවා 20යි 25කුත් එයිනි. 20යි 25දී ඉඩ ලැබෙයිද? ඒ වගේම පෞගිය දවස්වල කතා වුණු ෆොටෝෂූට් කතාත් මට මතක් වුණා. මේ දැන් අපේක්ෂකත්වයේ දුන්නට දීපු හැටි ගැනද කොහෙද කාටුන් කීපයක් තියෙනවා. මෞබි මේ ජනක රත්නායකගේ කාටුන් එක මෙන්න. පැරණි කතාවක් ඔබට සිහිපත් වෙයි. නරියා සහ කොකා ඉන්නවා ජනපති අපේක්ෂකම බඳුනක තියලා දෙන්නට සූදානම් වෙන්නේ. හැබැයි කොකාට මේ පැතලි බඳුනෙන් ඒ අපේක්ෂකත්වය ගන්න පුළුවන්කම ලැබෙයිද දිග හොටත් එක්ක? ඕකයි තත්ත්වේ. මේකයි තත්ත්වේ. මේකත් බලන්න දේශීය අසංග ඉඳුනිල්ගේ කාටුන් එක මෙන්න. කවුද මේ ඉන්නේ? රනිල් අසිපත දෙනවා සජිත්ට. හැබැයි යගදාවකුත් බැඳලයි ගැට ගහලයි අසිපත දෙන්නේ. යගදාවත් එක්ක අසිපත ඔසවන්න පුළුවන්කම ලැබෙයිද? මේකත් බලන්න පියල්ගේ කාටුන් එක ඉරිදා ලංකාදීපයෙන්. වටේ ගිහිල්ලා අපේක්ෂකත්වය ලබා ගැනීම බාධක කම් කටලු කොයි තරන්ද ඉස්සරහට යන්න. ජනාධිපති අපේක්ෂකම දැන් බන්දේසියක තියලා දුන්නා වගේ පේන්නේ. හැබැයි පක්ෂ නායකත්වය කියන හෙණ්ඩුව සහ කඩුව දෙකම පිටිපස්සේ ඉන්න රනිල් අතේ. ඊළඟට මේ හලලියගේ ඉරිදා කවිය. කතිරය ගන්න රඟපාමින් කරන හබේ අයගේ සිනාවේ රැවටිලි ගතිය තිබේ. සිහි නුවණින් නොගත් හොත් තීරණය ඔබේ අමිහිරි කටුක දුක් ආයෙත් ඔබට ලැබේ. සිහි නුවණින් ඔබේ තීරණය නොගත හොත් අමිහිරි කටුක අත්දැකීම් ආයෙත් ඔබට ලැබේලු. දැන් රටම මොකක් බවට පත් වෙලාද තියෙන්නේ? මෙන්න අවසානය. අද ජයරත්න වික්‍රමසිංහගේ කාටුන් එකක් ඉරිදා දිවයිනේ. ජනාධිපතිවරණයට සියල්ල සූදානම්. මෙන්න තත්ත්වය. අද රටම කැරට්ටලයක් බවට පත් වෙලා තියෙන ආකාරයක් පෙන්නුම් කරන්නේ. රටම කැරට්ටලයක් වෙලා.